ඔබත් හදන රටත් හදන ජාතික ලොතරැයි මණ්ඩලයේ පූර්ණ අනුග්‍රහකත්වයෙන් ගෙනෙන වාර්තා වැඩසටහන දැන්. පින්නවල මේ ග්‍රාම නාමයේ ඇසු පමණින් කාගෙත් මතකයේ තියෙන්නේ මේ සද්දන්තේ. පින්නවල අලි අනාථාගාරය ආරම්භ කළේ 1975 වසරේදී. අක්කර 25කින් පමණ වූ පොල් ඉඩමක. ඒ පොල්ගස් අද මෙහි නැහැ. ඒ වෙනුවට අද මෙහි ඇත්තේ ගසින් වැලින් හැඩ වූ මනරම් උද්‍යානයක්. එදා ලංකාවේ තැන්නි තැන්නි වූ වනජීවි කලාපවල නොයෙක් අකරතැබ්බයන්ට ගොදුරු වී අසරණ වූ අනාථ වූ අලියතුන්ට සරණක් වූ නිසාවෙන් මේ භූමිය අලි අනාථාගාරයක් වුණා. ඒ නමින්ම හැඳින්වුවා. නමුත් අද මෙහි සිදුවන්නේ වෙනත් කාර්යයක්. එකක් තමයි දෙස් විදෙස් සංචාරකයන්ට අලියතුන්ගේ පැටිකිරිය බලා ගැනීම සඳහා මෙය හොඳම භූමිය. අනික මෙය අලියතුන් ඡායාරූපගත කිරීමටත් රූපගත කිරීමටත් කදිම ස්ථානයක්. ඊටත් වඩා වටිනා දෙයක් මෙතන සිදුවෙනවා. මෙය අලියතුන් සම්බන්ධයෙන් සුවිශේෂී පරීක්ෂණාගාරයක්. ඒ වගේම අලියතුන්ගේ සංරක්ෂණාගාර හැටියටත් මෙය හඳුන්වන්න පුළුවන්. ඒ සියල්ලම අභිභායන තවත් කර්තව්‍යයක් මෙහිදී සිදුවෙනවා. ලෝකෙම දැකිය හැකි විශාලතම අලි අභිජනනාගාරයත් මෙය. 1984 වර්ෂයේ සුකුමලී මෙහි උපන්න. එදා පටන් අද වෙනකම් මෙහි අලි ඇතුන් 75 දෙනෙක් පමණ ජනිත කළ භූමියක් මේක. එනිසා මෙහි දැකිය හැකි වැඩිමනත් අලි ඇතුන් මෙහිම උපත ලැබෙව්. මෙයාගේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරියන් මාමලා නැන්දලා ආච්චිලා සියලත් මෙහිදී දකින්න පුළුවන්. ඉතින් අපි මේ පින්නවල දකින්නේ අලි අනාථාගාරයක් නම් නෙවෙයි. අපි මෙහි දකින්නේ අලි නේවාසිකාගාරයක් කිව්වොත් ඒ ඉතාමත්ම නිවැරදි. ඉතින් මේ නේවාසිකාගාරයේ ඉන්න අලි ඇතුන්ගේ අවන්හල කොයි වගේද? අලි ඇතුන්ට කෑම හොයන එක අලි වැඩක් කියලා කියන්න ඕනේ නැති වුණාට ඇත්තෙන්ම ඒක අතිශයින්ම දුෂ්කර කටයුත්තක්. මොකද ඒ කෑම වට්ටෝරෝ කොරටුවකින් කියලා හොයාගන්නද? එහෙම කොරටු නෑනේ. එහෙම වගා භූමියක් ඇත්තෙම නෑ අලි ඇතුන් වෙනුවෙන් වෙන් කරපු. කාගේ කාගේ දාන පරිත්‍යාගයෙන් ලැබෙන දේ ක්‍රැස් කරලා තමයි මේ අලි ඇතුන්ට කන දෙන්න වෙන්නේ. කිතුලටත් එහෙමයි, කොස් සතුවලටත් එහෙමයි, පොල්ලතුවලටත් එහෙමයි, ඇසටු බෝ වැනි මිශ්‍ර වට්ටෝරුවටත් එහෙමයි.
මේ අලින්ගේ වාසනාව දනට පිනට ලැබී අපේ අත්තු තාමත් ඉන්නවා මේ ගංකරේ ඒකෙන් නම් අඩුවක් නැහැ නමුත් අඩුවකට තියෙන්නේ අපේ සම්ප්‍රදායික ගෙවත්ත මහා වනයක් තරමට ගසින් වැලින් කොළෙන් පිරිච්ච අපේ වතු සහ ගෙවතු ෂය වෙලා යනවා කැබලි වෙනවා කට්ටි වෙනවා අනිත් එක ඒකේ තිබ්බ වගාවන් සියල්ල ඉවත් වෙනවා පින්නවල අලි නේවාසිකා ගාරේට කෑම සපයනවා කියන එක මං අමාරුයි කිව්වේ අන්න ඒ කාරණාව හන්දයි ඒ කටුක තත්වයේ යථාර්ථය සැබෑ ලෙසින්ම දැනගන්නයි මෙදා සිම්පල් ට්‍රැවල් එකේ වැය දැනට මම සාමාන්‍ය ලොරි 12 කින් විතර වාගේ මේ සැපයීම කරන්නේ. ඒක මම තනියම කරනව නෙමෙයි. කිලෝ 18 10 දෙන්න ඕන. හවස 3:30 පහුනෙන් පස්සේ එක ලොරියකට රුපියල් 5000ක දඩයක් වදිනවා. අනිත් එක දැන් අපි එතන කොච්චර සේවකයෝ හිටියත් අපි බඩු ගිනිහිල්ලා සතු ගාවට ගිහින් දාන්න ඕන. 3:30 පහුනොත් අලි ගස් බැලලා එතකොට අනතුරු දායකකම වැඩි. ආ. ගස් බඳින්න ඉස්සර හින්දා තමයි 3:30 ඉස්සර දාන්න කිව්වේ. ආ හරි හරි. සත්තුන්ට කෑම අඩු කරන්න කිරිපිටින් දෙන්න ඕනේ. කිරිපිටි. එතකොට අපි කිතුල් කොට ගත්තත් ඒ විදිය නේ කොටවල ඉසි. කොට ගත්තොත් දවසයි පරක්කු වෙන්න පුළුවන්. දවසයි. ඔව් කුස්සාවුත් ගන්න. අය ගන්නෙත් නැහැ. ආ. එතකොට ඒ වගේ නිසි ප්‍රමිතියක් එතන තියෙනවා නේ. තියෙනවා. ඉතින් මේවා බලා කියා ගන්න එතන නිලධාරීන් හැම්බෙලේම ඉන්නවා. ඉන්නවා. अनिवार्य
අනිවාර්යෙන් දවසර දෙන්න තුනේ කහ වෙනවා මම මේ ලඟදී මම මිටික් කරගෙන යනකොට මේ මේ මිටි හේවිලා ලැස්සලා වැටුණා ඇඟට කුණු වට්ටා මිටි රින්ගලයින අර යනකොට ගන්නවා පෙරක ලොරිය පටවනකොට අහු වෙනවා ඒ රින්ගලයිනෝනේ අපි මේ කොස්සතු විතරයි කපන්නේ අපේ අනිත් ලොරිය වලින් දෙල්ලතු කොරොක්කතු බෝවතු නුගාතු ඒ වගේ හැම දෙයක්ම කපනවා මිස්ත්‍රාතු කියලා මේකෙන් කිලෝ 800 ගානක් දෙනවා මිස්ටර් අපි 1700 බං දාසකට 17500ක් දෙන්න අනිවාර්යෙන් ඒක අඩු වෙන්න බෑ බෝවතු කපන්නේ දැන් බල්බ් බෝ කියලා තියෙනවා කපුටු බෝ කියලා එවුවා කපලුවා මේ කැලෑවල එහෙම තමයි ලතු පන්සල් වල කපන්නේ කැලෑවල දැන් වතු වල ඇදෙන කපුටු බෝ කියලා ඒවා තමයි කපන්නේ මේ වෙන වැඩ දෙන අපි දැන් ගේ ඇවිල්ලා 12ට ගියත් අවුලන්නේ අපේ පඩිය හම්බ වෙන ඒ ලෝඩ් එක කපන්න ඕනේ රුපියල් 850යි අපිට හම්බ වෙන්නේ දවසම මේක සෑහෙන ඉතින් මහන්සි වෙන්න ඕන නේද හයමාර හත යනවා ගවල් වල යනකොට රුපියල් 850යි වැටෙන්නේ ගස් නැගලා කපලා මේවා රිකිලි ගහලා මිටි බඳලා පටවන්න ඔක්කොම කරගන්න ඕනේ අපි හතර දෙනා මල්ලේ පොලොස් කරන්න දියෝ නා පොලොස් ඇඹුලට මේක හොඳයිද හොඳම නේද කරන්න සේහම මේ වැඩ කරන මේ ගස් කපන අයිතිකාර ගෙවල් වලින් පංගක් ගෙවල් වලින් දෙනවා නැත්නම් ඉතින් සේහම නෑ හවස් වෙනකම්ම කෑම ගෙනත් තියනවා කෑමක් කනවා එච්චරයි වතුර බිඳිනවා මේ වැඩ नोना අවුරුදු කීයක් ඔයා මේ අවුරුදු 10 වෙනවා 10 වෙනවා ඉතින් අපි කිලෝමීටර් 5න් 4න් විතර ලෝඩ් එක කවන්න යනවා ඇවිල්ලා දැන් කිලෝමීටර් 20ක් 25ක් වෙන්න ඕනේ අතුරු ලෝඩ් එකක් කපන්න ඉස්සර ගස් තිබ්බ හැටි දැන් ගස් නැහැ ගෙවල් අදලා ඉඩම් කැරි කරලා ගස් විනාශලා තියෙන්නේ ඇත්තම මේ ලබන අවුරුද්දේ මේ කොස්සක් නැති වෙන්නේ කියලා මොකද ගෙවල් හදන්න අරවා පොඩි ඉඩම් කැරි කරගොම මේ ගස් නෑ දැන් ප්‍රොජෙක්ට් 5 20 ඉඳන් ගඩපුවාම මේ වගේ වත්තක කොස් ගස් සාමාන්‍ය 50 කටක් තියෙනවනේ. ප්‍රොජෙක්ට් 5ට වා කඩනකොට කොස් ගස් නැහැ. ඉතින් ආපහු වැඩලා ඉතින් යනවා. වෙන කොහට හරි බලාගෙන. වෙලා දවසල කපන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ලෝඩ් එක කපන්න බැරි අවස්ථා තියෙනවා. ඒක පවුවදර කොහොම හරි ඉතින් කවර් කරනවා. කවර් කරනවා. දැන් ඉස්සන්නම් ඇත්තම ගස් තිබ්බා. දැන් ඉස්සර අපි කොස් හතු නැති වෙන්න පුළුවන්. ඉස්සර අපි 2 3 වෙනකොට කපාගෙන යනවා. දැන් කපන්න අමාරුයි. දැන් 6 විතර යනවා කපන්න උඩ. සටියක් කල් යනවා. තව ඉතින් තවත් කිලෝමීටර් 10 15ක් යතර යන්න වෙනවා අතු කපන්න. ඉස්සර හිටියා අලි ඉස්සරෝ මේ කියාලි 4 දෙනයි. ඊට පස්සේ අලි බෝවි වැඩි වුණා. ඉතින් අමු ලොකු වෙනවා. තව කෑම ප්‍රමාණය වැඩි කරන්න වෙනවා. දෙවරු කිලෝ 350 විතර වැඩෙන්න. ඉතින් අමු ලොකු වෙනකොට දැන් කිලෝ 10 15 කරන්න ලොකු වෙනකොට කිලෝ 350 විතර වෙනවා. පිටුල්ලන් කියන්නේ ගහ කප්පුවා ගහ එක ඉවරයි. දැන් කොස් හතුණන් එහෙම නැහැ කොස් ගහයි ලියලන. කිතුළු ගහ කප්පුවාම ගහ ඉවරයි. ඒ හින්දා කිතුළු කපන්න නාවල පිටි 60 මේ පැත්තේ යනවා. මේ කපනවා කරමත කැලේ ගුරා දුර කපලත් බෑනේ. අද ගණ්ඩත් බෑ. ඉතින් ළඟ තමයි කපා ගන්න ඕනේ. නැත්තම් කරෙන් අදින්න එපායි. ගුරා දුර අදින්නත් බෑ. දැන් කොස් හතුණත් එහෙම තමයි ගුරා දුර තිබ්බොත් මට බෑ. පැය ගානක් අදින්න ඕනේ. ඒක රෑ වෙනවා. මේ හින්දා එහෙම කරලා තමයි යුද්ධ කරන්න කයි තමයි අලින්ද කන දෙන එක අලි යුද්ධ මේක අර කොටි යුද්ධ ඒක නම් ඉවරයි අන්ත ඊට කාලට ඇත්තම අමාරු මොකද 1750 කපන්න ඕන නම් 2000 විතර කපන්න ඕනේ ඊට මොකද වේලෙනවා
කිරිගතිය නැහැ. මේක වැහි කාලේ කිරිගතිය තියෙනවා. දැන් මේ වැහි කාලේ මේ කිරිගතිය තියෙනවා. ඉදොර කාලේ මෙහෙම නැහැ. මැල වෙනවා තස්සා. ඒක ගස් කපන්න දෙන්න අයිති කාර්ය. ගස් මැරෙයි. මැරෙන්නේ නැහැ. ඇත්තෙන් මැරෙන්නේ නැහැ. මැරෙන්නේ නැහැ. මැරෙන්නේ නැහැ. දෙන්න නැහැ මේක. අපි ඔය පෙලක් කළාට මේ පොල්ලක් දාලා වහනවා. අවුවේ තියෙනවා නම් ටක් ගාලා පොල්ලක් දාලා වහනවා. මොකද අපට පාඩුවේ. අපට පාඩුවේ. ඒක ඉතින් අලි ගාලට අරන් ගියාම අලි ගාලේ ඉන්න ගත්තේ ඉතින් අපි කරන අත්තර කරන සැලකිල්ල ඒ කට්ටිය කරන්න. අපි ඒ අලි ගාලේ කිතුල්ලක් දාලා වහලාවත් ඒ කට්ටිය එහෙම නෙවෙයි අත්තක් දාන්නේ. යා අපිටම හරි දුක හිතෙනවා. يعني අපි උදේ ඉඳන් රැගෙන මහන්සියලා මේ අතු මෙහෙම දාලා දෙනවා ඇත්තම දුක හිතෙනවා. කිලෝ 6000ක් විතර අපතේ. කෑගල දිස්ත්‍රික්කේ තමයි අලින්ගේ සම්පත. මේ කෑගල දිස්ත්‍රික්කේ හැම දෙයක්ම තියෙන කෑම බීම හැම වතුර නෑම හැම දෙයක්ම. මේක වෙන දිස්ත්‍රික්කයට අල්ලන්නේ නෑ. ඇත්තම දැන් ඔය හම්බන්තොට පැත්තට අර යනවා කියවට අරන් ගියාට වැවුනේ තියෙන්නේ. වැව් සිඳෙර. ආවිදලා මම කොස්සත් එහෙම මම කොස්සත්ක් නෑ එහෙ. මම හම්බන්තොට හිටිය අවුරුදු 6-7ක්ම එහෙ නෑ කොස්සත්. එහෙ තියෙන්නේ මේ එක අරමවනේ. ඒකින්ද මේ කෑගල දිස්ත්‍රික්කේ තමයි අලින්ට ඔබින්නේ. වැඩිපුර එන්න කැමති. මට්ටි අnder තල්ලා තිබ්බා මෙතනම හොදනවා ලෑ. හැබැයි නැපා තුවාලන් දෙනවා. මුදුර ඉතර කරලා නැල්ලේ මේ පැත්තේ අත දෙක කපන්න. අලියා බොහෝම කන්න කැමති නෑකින් මේක තෝරලා කන්න ඕක දැක්කොත් මිටි අදලා ගන්න තොරිය කියන්නේ පුතුම ආසාවක් තියෙනවා මේක ගොන්න මේකට අලි හැමෝම කැමති දෙයක් බොහෝ කොලේ වාගේ මේ හොඳම જાතියක් තමයි මේ ගොන්න කියන්නේ දලු ගොන්න මේක මෝරපොම කන්න බෑ ඇඟේ ගෑවුනොත් වණ වෙනවා ඒත් මේක වල්ලතු වලට අයිති දෙයක් වල්ලතු වලට මේවා කිත්තවැල් මේක ගහේ ගිය එක ගහේ ගිය වැල් මේවා බිම දිග ගිය වැල් මෙයා බිම දිග ගිය ලා වැල් කොලපාට ඒවා මේ ලොකු ඒවා දෙකට වල්ලා ගන්න පුළුවන් මේවා මේ
මේක දෙකට පළලා මිටි දෙකක් බඳින්න පුළුවන්. බැහැ කියවල පළන්න බෑ කැඩෙනවා. මේක පළන්න බෑ කැඩෙනවා. දහේ කියවල. ඔය මෙහෙ කඩනවා ඔය. කොල්ලත්තේ නාර්කින් ගන්න පට්ටි. මේක දෙකක් එකට මෙහෙම ගැට ගහලා ඉතින් මිටි අබඳින්න ගන්න පුළුවන්. Thank you.